හඳවස්තර නෙමෙයි මේක. මෙතන මේක පාරම්පරිය අවුරුදු වෙනා මේ ආයිතේතුමා ඉදන් සම්බන්ධ බලදරයා මම මේ බලන්න 1875 මේක ගතපු ප්ලෑනක් 1874 ලියලා තියෙන්නේ. මේකේ තියෙන ඔබතුමා අහන්න අර ඉඩම් ප්‍රශ්නය, ඒක ඒ කාලේදී අවුරුදු 150ට කලින් මේක ලුණු පිටි විදියට, ඒ කියන්නේ ලුණු ගබඩා කරන විදියට ඒකේ ඉඳලා එදා ඉඳලා 2000 මම කිව්වනේ 2017 තුන්වැනි මාසේ 19 වෙනිදා දක්වා අපි පාවිච්චි කරගෙන ඉතියා. මේක මන්නාරම් පාර කියන්නේ මන්නාර කලින් එයාලා පාවිච්චි කරන්නේ නම කොළඹ ඉඳලා මේක කැලිම පුත්තල මහරා යාපනයට යන පාර කියලා. මේ බලන්න යාපනය කියලා ලියලා තියෙනවා ඒකේ. ඊට පස්සේ 17 පස්සේ මේකට ඉඩම් වලට ඇතුල් වෙන්න පාවිච්චි කරන්න ඉඩ දුන්නේ. එබැයි ඒකට කලින්
අපේ පුද්ගලයෝ අපේ සමාජිකවනු සංවර්ධන කරලා තියෙනවා, ලක්ෂගාන වීද කරලා තියෙනවා. ඒකෙන් පස්සේ 2017 නියුමාවෙන් පස්සේ රජයට ඒ ලියුම ලිඛිතව දුන්නා පස්සේ නීතියනුකූලව ගරු කරලා මෙච්චර අවුරුගත් ඉවසලා හිටියා ජනතාව. ඒකෙන් පස්සේ මිටින් වලට අපි සාකච්ඡා පවත්වා ගන්න ගියා ප්‍රදේශ ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ඉඩම් කොමසාරිස්තක. එයාලා මොනවද කිව්වේ? ඔයා රජයේ ඉඩම් නීතියනුකූලව ඉල්ලින්න කියලා. මේ අපේ සමාජියෝ. එයාලත් ඉල්ලීම කරලා තියෙනවා. මේ බලන්න ඉල්ලීම කරලා සහතික කරලා තියෙනවා 2020 තියෙනවා 2022 තියෙනවා. මේක GS මහතුරුන්ගේ අස්සම මොණි පිට තියෙනවා. මේ බලන්න මේක එහෙම තියකොണ്ട് දැන් තව පුද්ගලයෙකුට දෙන්න යනවා කියලා කතාක් යනවා. උදෝගවක් වශයෙන් අපේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තුවේ අලිසබ්‍රි මහත්තයා උදෝ කරා පාර්ලිමේන්තුවේ එන්න. එතුමා මීටින් ඔක්කොම ඇරෙන්ජ් කරලා තිබ්බා. ඒකෙන් හරින් බණ්ඩාර එතුමාත් එක්ක සම්බන්ධ කරලා කතා කරනකොට එහෙම එයා කරුවනේ වහම මේක කැන්සල් කරනවා කියලා එතුමා අපි ලියුමක් වශයෙන් නෝට් කරලා දුන්නා. එබැයි ඒකෙන් පස්සේ මේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය හරහා යාට දෙනවා කියලා කතාවක් යනකොට ඒ අයිසඟ ජනතාව යාලාගේ අවුරුදු 100ක් මුත්‍ති විදින ඔප්පුවක් ප්ලෑනක් තියෙනකොට පොසිෂන් දිනනකොට තව පුද්ගලයට දෙනවා නම් යාලා ජනතාව පීඩාවටපත් වුණා. මේක ප්‍රශ්නීය ඇති කරනවා රජයේ නිලධාරලා නැත්නම් දේශපාලන උසස් නිලධාරලා. ඒක ජනතාවට කරන්න දෙයක් නැහැ. යාලාගේ තමන්ගේ ඉඩම තමන් පදිනුවෙන්ද රැකගන්න වැඩසටහන කරනවා. ඒක සාධාරණ නීතියනුකූලව මේ රටේ තුල ඉල්ලනකොට දුන්න නැත්නම් මොකද පාරේට බහිනවා. ඒක කවුද ඒක පාරේට බහින්න ඉඩ දෙන්නේ? රජයේ නිලධාරීලා නැත්නම් දේශපාලන අධිකාරීලා. ඒක මෙදියතුලා ඒ හරි ආකාරව හරි නීතිය ඉටු කරන ඕන කියලා තමයි මගේ මම සභාපති විදියට කතාවක් පවත්වන්න ඕන. ඔබතුමා මාධ්‍යවේදීට මම කියනවා මේක සාධාරණය වෙන්න ඕනේ. මේ අවුරුදු 100 ගාන බුද්ධි තියෙන ප්‍රකාශ ඔප්පු එතුමා දැන් කලින් කතා කරා එතුමා අපි ප්‍රකාශ ඔප්පු තියාගෙන ඉන්නවා කියලා. ප්‍රකාශ අඩුම ගාන ප්‍රකාශ ඔප්පුවක් මීඳුරු ප්ලෑනක් අපි ආ තියෙනවා. එබැයි අද දෙන පුද්ගලයට කිසි දෙයක් නැහැ. දේශපාලන වුණාට හෝ නැත්නම් රජයේ නිලධාරලාගේ බලපෑම අනුව දෙනවා නම් මේ රටේ තුල මම අහන්න කැමති සාධාරණ වෙනවද කියලා තමයි. දැන් මේ මේක ප්‍රධාන ගැටුව වෙලා තියෙන ජනතාව මේ පන්දව කතා කරන්නේ මේ ගම්වතුරත් එක්ක පාරවල් යටවා කියන ප්‍රශ්නෙත් එක්කනේ. ඇත්තටම මේක ඉතිහාසය කියන්න ඕන නම් මේක කුලම් හතක් සම්බන්ධ වෙනවා. වටකාවලි, ඔඩයාවලි, සිංහවලි, සෙම්බු කුලම්, ඒ වගේ නෙඩුංගුලම් වෙව. අක්කර 500ක් විතර සම්පූර්ණම තියෙනවා. මේක ඉතිහාසයේ බලනකොට මේ පැත්ත ඔක්කොම වී වගාව තමයි කරගෙන හිටියේ. මෙහැ පැත්තේ මඩාරම් පාර යාපනේ පාරට රයිට් පැත්තේ වී වගාවක්, ලෙෆ්ට් පැත්තේ ලුණු වගාවක්. මේ දෙකටම සම්බන්ධ වෙන්නේ නැතුව තමයි මේ ඉඩම් අයිතිකාරලා මොනවද කරන්නේ? ලොකු කාණු පද්ධතියක් හදලා තියෙනවා. ඒ ලුණු වගාව කරන්නේ කලපු වතුරෙන්. වී වගාව කරන්නේ වැව වතුරෙන්. ඒක දෙකම සම්බන්ධ වුණොත් අතන ලුණු වගාව කරන්න බෑ කියලා මේක ඉඩම් සම්බන්ධයක් ටිකක් වෙනස් කරලා තියෙන්නේ. ඒක තමයි මේ වෙනසේ ඒ පටියේ තියෙන ඉඩම. 1960 තමයි මේක වෙලා තියෙන්නේ. එහෙම තියෙකොට තමයි දැන් යාලා අහන්නේ ඒක ලුණුලේ වේලේ ඉඳලා පිට තියෙන ඉඩම. පිට නෙමෙයි යාලා හාජි කරපු ඉඩම. ඉතිහාසෙ තියෙන ඉඩම. දැන් ඔබතුමා බලන්න පුළුවන් මෙහෙ IOC පෙට්‍රෝල් සෙට් ඉඳලා ගෞස් මෝදාලික ඉඩමෙනක කොච්චර ඩෙවලොප් වෙලා කොච්චර කට්ටිය පදිනියලා තියෙන්නේ, කොච්චර කට්ටියට රස්සාව ලැබලා තියෙන්නේ, කොච්චර බදු ගෙවන රජයට. ඒ වාගේ ඒ පැත්තත් මේ නිකන් කලේ කැලේ වල දානට වඩා ඇත්තටම තියෙන 75 දෙනෙක් මෙම්බර්ස්ලාට ඒක ඇත්ත යදාතේ ડોකියුමන්ට් බලාගෙන දුන්නොත් 75 දෙනාම 75ක් ආයතනියෝ මොනෝරි ගබඩා හෝ ඇරනකොට රටේ තුල දැන් ආර්ථික ප්‍රශ්නය තියෙන වෙලාවේදී කොච්චර දෙනෙක්ට වැඩ ලැබෙනවා, ඒ වාගේ ඒ ආයතනෙත් ආදායම් පවත්වනකොට රටේට බදු ගෙවනවා. එහෙම තමයි දියුණුවක් තියෙනවා. නිකන් ඒක අර ඇසේ වහගෙන උඩෙන් එවිලා එන්න ඕඩරෙක් මේ නියෝග දුන්නොත් මෙතන ලොකු කෝලාලයක් මොනෝරි ප්‍රශ්නය තමයි ඇතිවෙන්න අවස්ථාවක් තියෙනවා. මේක මම කරුණාකරලා ඉල්ලීම කරනවා. මේක දෙනකොට ඉඩම් දෙනකොට රජයේ නිලධාරලා සම්පූර්ණ ආයතන
ප්‍රදේශය ලේකම් කාර්යාලය ප්‍රදේශ සභාව යුඩ ආනීය ඔක්කම ඇකතු වෙලා මේ සම්පූර්ණම නීති අනුකූලව දෙන්න ඕනේ. ඒ වාගේ ඒ දෙන පුද්ගලයාට නීතිය කියලා දෙන්න ඕනේ. මේකේ අනුව තමයි මෙහෙම බිල්ඩින් හදන්න ඕනේ, මේ මෙච්චර අඩි ප්‍රමාණ කාණු පද්ධතිය තියෙන ඕනේ, මේ අච්චර අඩි ප්‍රමාණ ඉඩ ඉස්සර තියලා පාකින් වලට තදබද වෙන්නතුව කරලා එහෙම එකතු වෙලා ඒක කමිටි වක කරුවොත් ඒක හොඳ වෙනවා රටේ රජයේ මේ ප්‍රදේශයේ ජනතාවකට මම ඉල්ලන්න කැමති. ඒතර ගම්වතර තත්ත්වෙකදී මිනිස්සු පීඩාවටපත් වෙන්නේ නැද්ද ඌව සංවර්ධනය වුණාම? එතතම එහෙම දියකොට තමයි මෙහෙම බ්ලැන්ක් ඔබතුමා අහන්න පුළුවන් මේ ප්ලෑන් එක ඇයි බ්ලැන්ක් තියෙනවා කියලා. බ්ලැන්ක් එක પરંપરા ඉතිහාස ජනතාව ඉතිහාස මිනිස්සු මේ ලුණු වගා ගන්න මිනිස්සු කරලා තියන්නේ බ්ලැන්ක් එක මේක හිප් විදියට පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මොකද එක එකනා ඇවිලා ඉඩම් අල්ලනකොට එයාලගේ තමන්ගේ ඉඩම් එයාලා පීඩාවටපත් වෙනවා. එයාලගේ ඉඩම් තමන් ආරක්ෂා කරන්න වැඩසටහන කරනවා. වටේ පිටේම ෆවුන්ඩේෂන් දාන්න සිද්ධ වෙනවා. වටේ පිටේම බිත්ති හදන්න සිද්ධ වෙනවා. ඒකෙන් තමයි. ඒක එහෙම ආරක්ෂාව රජයෙන් පැත්ත වගකීමක් බාර ගන්නවා නම් අපේ සමාජික වරුන්ට මම සභාපති විදියට එයාලව එයාට කියන්න සූදානම්. එයාලා අහනවා අප අපි සාමා අපේ මේ සමිතිය විදියට සභාපති කියන දේවල් ඒක එයාලට කියලා මේක වළක්වන්න පුළුවන්. හැබැයි ඒක වගකීමක් දෙන්න ඕනේ. මෙයාලට මේ ඉඩම දෙනවා. එහෙමම තියලා පාරම්පරික මුල් ක්‍රමයේ කරගන්න යන්න කියලා.